ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශර්ලි කොරයා ක්‍රීඩාංගණයේදී. මම රුවන්වැල්ලට ආවේ උරුමය ඔප්පු බෙදන්න. දැන් සමහරු අපෙන් අහනවා කොහොමද මේක කරන්නේ? ඔයගොල්ලෝ අස්වැසුම දෙනවා සම්මුදියේ වාගේ තුන් ගුණයක්, ලක්ෂ 10කට දුන්නේ තැන ලක්ෂ 24ක් දෙනවා, මාස දෙකකට හාල් දෙනවා, උරුමය දෙනවා. කොහොමද බංකොලොත් ආණ්ඩුව මේක දෙන්නේ? මෙන් හොඳට ආණ්ඩුව ගෙනියද්දි මේක කරන්න බැරි වුණේ. මකුවට තව එකක් අමතක වුණා. අපි රජයේ සේවකයන්ට රුපියල් 10000ක දීමනාවක් දුන්නා. 2015 දුන්නෑන් පස්සේ මේ විතරයි දෙපාරයි ලංකා ඉතිහාසයේ දීලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ මගෙන් අහනවා මොකද්ද මේක? විද්‍යාවක්ද? මොකද්ද මේ රහස? කොහොමද මේක කරන්නේ කියලා. අපි බාරගත්තේ අමාරුම ආණ්ඩුව. අමාරුම කාලේ අනික් අය අනික් නායකයෝ දාවන සපතු දැම්ම කාලේ අපි සෙරප්පු දාගෙන ගිහින් ආණ්ඩුව ගත්තා. මට සපතු තිබුණේ ඔක්කොම ගිනි තියලා තිබුණා. අනික අපි හරියට ප්‍රතිපත්ති අනුව වැඩ කටයුතු. IMF සංවිධානයේ විශ්වාසය දිනා ගත්තා. ආර්ථිකයේ අවුරුදු දෙකකින් අරගත් සමයට අමාරු තීරණ ගන්න සිදු වුණා. වැට් වැඩි කරනවා කියුව එක ලේසි එකක් නෙමෙයි. ඒත් අපේ විශ්වාසය තිබුණා මේ කරොත් මාස 6කින් මේක හරවන්න පුළුවන්. ඉතින් බැනුම් අහලා හරි කරා. පළවෙනි වතාවට ලංකාවට තිබුණා දේශපාලනය නැති ආණ්ඩුවක්. හැම පක්ෂයක්ම හිටියා. ඒකේ කරන්න පුළුවන් කියන අය. ඒකේ එකේ කොටස් ඒ වගේම හිටිය විපක්ෂයේ ස්වරපාක්ෂික විපක්ෂය කරන්න බැරි කිව්වා. මේවා පක්ෂ අනුව බෙදුන්නේ නැහැ. හැකියාව විශ්වාසය අපංකම උඩ බෙදුනේ. නැත්තම් කොහොමද මං ජනාධිපති වෙන්නේ? කොහොමද මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක එක ආසනයක් එක മന്ത്രിවරයෙක් ඉන්න පක්ෂ ජනාධිපති වෙන්නේ? කොහොමද ආණ්ඩුවක් හදන්නේ? මං ඒ වෙලේ හැම එක්කෙනාගෙන්ම ඇහුවා. එන්න එකතු එක කට්ටියක් එකතු වුණේ නැහැ. ජූලි 9 වෙනිදා කිව්වා ඉල්ලලා අස් වෙන්න කියලා. මං කිව්වා මම් මොනාට දිල්ලලා අස් වෙන්නේ? වෙනත් එක්කෙනෙක් පෙන්වන්න නැත්තම් එයාට පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා. අනික මං කොහොමද දිල්ලලා අස් වෙන්නේ? මං ලිපියක් දීලා කාටද දෙන්නේ? ජනාධිපති මොහොයන්න බෑනේ. නැවක යනවා. ඊට පස්සේ මාලදිව යනවා. මං කොහොමද දෙන්නේ? මං දුන්නා කිව්වොත් රටේ පාලනේ වැටෙනවා. ඊළඟට පාර්ලිමේන්තුව වට කරන්න ආවා. මොකක්ද උනේද? අපි හමුදාවට කිව්වේ නිසා මං ඒක බේරුණා. පාර්ලිමේන්තුවෙන් පක්ෂනායකින්ට බැරි වුණා. ඒ කියන්නේ ආර්ථිකය එක්ක මේ දේශපාලන ක්‍රමයක් කඩා වැටුණා. මට එක එක පක්ෂ වලින් ඡන්දේ දුන්නා. මං කිව්වා කවුද අගමැති කියලා. කොමලා වාක්‍යෝ දිනේෂ් හැමතුමාව අගමැති කරන්න කියලා. ඒ කියන්නේ දේශපාලනය ගැන හිතන්නේ නැතුව ඉන්න අය එක්කම වැඩ කරනවා. දැන් සාමාන්‍යයෙන් ජනාධිපති කවුද එන්නේ? මෙයා හොඳයිද? මෙයා නරකද? මෙයා උසයිද? මෙයා කොටයිද කියලා කියන සමහර අය කියනවා. උස නම් කැබිනට් ඇමතිවරයෙක්, කොට නම් නියෝජ්‍ය ඇමතිවරයෙක් කියලා. මම ඒකක්වත් බලන්න කියන්නේ. උසයිද කොටයිද මොකුත් බැලුවේ නැහැ. දේශපාලනය නැති කැබිනට් මණ්ඩලයක් තිබුණා. හැම ජාතියෙම හිටියා. අපි බැනට බැස්සා. මොකද පක්ෂ ભેද නැහැ අපිට. රට ගොඩනන්න ඕනේ මුනේ. අපි ඔක්කොම එකට එකතු වෙලා මේක කරේ. දේශපාලනයක් නැතුව. අවුරුදු දෙකක් දේශපාලනේ නැතුව අපි මෙතෙන්ට ගෙන අර පරණමේකට තමයි විපක්ෂ එක එක දේශපාලන විදියට අරගන්නේ. මේ රැස්වීම අර සම්මේලනය මේ සම්මේලනය ඒවට ගිහින් බයිනවා. බයින්න වෙන එකක් නැතිකොට ඊලෝන් මස්ටත් ගිහින් ඝාතකයා කියලා. ඉතා පටු සංකල්පනේ. අපි තාම මේකෙන් ගොඩ ඇවිල්ලා නැහැ. දැන් පෙට්‍රල් තියෙනවා, ඉන්ධන තියෙනවා, පෝර තියෙනවා, හොඳ අස්වැන්න තියෙනවා. ඒ ඔක්කොම හරි. ඒත් තාම මේකෙන් ගොඩ වෙලා නැහැ. මේ අවුරුදු අවසන් වෙන්න ඉස්සෙල්ලා අපිට පුළුවන් බංකොලොත් බායෙන් ගොඩ එන්න.